අයිබුවන් හැමෝටම මං ශිහන් මදුස්ක මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මං අද කියලා දෙන්න යන්නේ මුදල් අභ්‍යාසයක් කරන්න ධනවතුන් තව තවත් පොහොසත් වෙන්නේ ඇයි එයාලගේ ධනය ගැන කෑදරකමින් සිතන නිසා තව සල්ලි ලැබුණොත් කරන දේවල් ගැන හිතන නිසා ඔහු මේක ඉතා වැදගත් ඔබ තුල මේ தত্ত্বය ඇති කරගත්ත යුතුයි ඒ සඳහා කදිම අභ්‍යාසයක් යුරෝපයේ සිටින මුදල් උපදේශිකාවක් වෙන්න දෙනවා ඒ කරන්නේ මෙහෙම ඉස්සල්ලාම අවශ්‍ය වෙන දේවල් තමයි කොළ කෑල්ලක් සහ පෑන. ඊට පස්සේ කොළ කෑල්ලේ උඩ ලියන්න රුපියල් කෝටි 5ක් කියලා. ඒ කියන්නේ ලක්ෂ 500ක්. ඊට අදින් ලියන්න කෝටි 5ක් කියන්නේ ලක්ෂයේ ඒවා 500ක්නේ. ඊට යටින් ඉලක්කෙ වුණත් ලියන්න කෝටි 5ක්. තොර ලියන්න ඕනි රුපියල් කෝටි 5යි ඊට පස්සේ යටින් ආයි ලියන්න ඕනි ලක්ෂ 500යි ඊට පස්සේ ඉලක්කමනුත් ලක්ෂ 500 ලියන්න ඕනි 5.7යි දැන් අංක 3 තුන්වෙනි ස්ටෙප් එක තමයි දැන් හිතන්න ඔබට ලොතරැයි පතක් ඇදිලා මේ මුදල ඔයාගේ අතට ආවා කියලා මොකද හිතන්න ඕනි ඔයාට ලොතරැයි පතක් ඇදිලා ඔයාගේ අතට රුපියල් කෝටි පහක් ඒ කියන්නේ ලක්ෂ 500ක් ඔයාගේ අතට එනවා හරිද ඊට පස්සේ ස්ටෙප් අංක 4 තමයි ඔයා කල්පනා කරන්න දැන් කෝටි 500ක් දැන් අතේ තියෙනවා ඔය කවදාකවත් අපි කෝටි 500ක් හම්බුනාම ගෙදර තියන්නේ නැහැ මොකද බයයි පොර සතුටු ආක්‍රමණයක් එක්ක මරලා හරි අරන් යන්න පුළුවන් කියලා බයක් එනවනේ හිතට ඉතින් අපි ඒක අනිවාර්යෙන් බැංකුවට ගිහින් දානවා ඔයා කල්පනා කරන්න දැන් රුපියල් කෝටි 500ක් අරගෙන ඔයා බැංකුවට ගිහිල්ලා ඒක ඔයාගේ account එකේ තැම්පත් කරන ආකාරය. ඊට පස්සේ දැන් ඔයා කල්පනා කරන්න මොන දැන් ඔයා බැංකුවෙන් ඉඳන් ගෙදර එනවා. දැන් අර සල්ලි වලින් මොනවද කරන්නේ? දැන් ඔයා ගාව තියෙනවා කෝටි 5ක්. ඒ කියන්නේ ලක්ෂ 500ක්. හිතන්න. හොඳට හිතන්න. කල්පනා කරන්න. දැන් කල්පනා කරන්න ඒ සල්ලි වලින් මොනවද කරන්න කියලා. දැන් ඔයා කලින් කොළ කෑල්ලක් සහ පෑනක් ගත්තනේ. දැන් අර කොළ කෑල්ල යටින් ලියන්න ඔබ ගාව තියෙන ලක්ෂ 500න් ඔබ කරන දේවල් 3ක්. 1 2 3 කියලා දාලා ඔබ කරන දේවල් පිළිවෙලට ලියන්න. මේක අනිවාර්යෙන් ලිවිය යුතුම දෙයක්. හිතල විතරක් මදි. මේ අභ්‍යාසය සාර්ථක වෙන්නේ ඔබ ලිව්වත් විතරයි. මේ අභ්‍යාසය කළාම ධනවත් වීම ගැන ඔබේ මනස තව තවත් විශ්වයට විවෘත වෙනවා. ධනවත් වීම ගැන ඔබ වෙනදාට වඩා ආසාවක් කරනවා. ධනවත් වීමට ඔබ වෙනදාට වඩා උත්සාහ ගන්නවා. සල්ලි නෙමෙයි වැදගත්. මිනිස්සු තමයි වැදගත් කියලා සාමාන්‍ය හිතුවට ධනවතුන් එහෙම හිතන්නේ නැහැ. එයා දන්නවා සල්ලි තියෙනවා නම් හැම දෙයක්ම ගන්න පුළුවන් කියලා. සල්ලි තියෙනවා නම් මිනිස්සුත් ඉන්නවා කියලා. කොච්චර හිතවත් හිටියත් අපිට සල්ලි නැතුනම් අපේ යාළුවන්ගෙන් 90%ක් නැති වෙනවා කියලත් ධනවතුන් දන්නවා. සාමාන්‍ය මිනිස්සු මිතුරු මිතුරියක් ඇති කර ගැනීමේ සහ ඔවුන් සමග කාලය ගත කිරීම සඳහා බොහෝ වේලාවක් වෙන් කරගන්නවා. සමහරුන් බාඩ් වල පැය 4ක් 5ක් ගත කරනවා. බුද්ධිමත් ධනවතුන් යාළුවන් සමග විනෝද වෙන්නේ කෙටි කාලයයි. ඔවුන් යම් පුද්ගලෙක් සමග වැඩිපුර කාලයක් ගත කරන්නේ එම පුද්ගලයාගෙන් අනාගතයේදී ඔවුන්ට වාසියක් ලැබෙනකම් විතරයි. ඒකත් අපි දැනගන්න ඕනි පාඩම. ඔයා දන්නවද? මුදල් වාසනාව ලැබීමට කරන ගුරුකම් සඳහා බොහෝ විට කාසියක් යොදා ගන්නවා. කාසිය යොදා ගන්න හේතුව තමයි කාසිවල මුදල් ශක්තිය ගැබ් වෙලා තියෙන නිසා. ඒ නිසා තමයි කියන්නේ පර්ස් එකේ අනිවාර්යයෙන්ම කාසි තියෙන්නම ඕනි කියලා. ඔබ කාසි පාවිච්චි නොකළත් පර්ස් එකේ සාමාන්‍යයෙන් එක කාසියක්වත් තියාගන්න. ඒක රුපියලක් වෙන්න පුළුවන්, 150ක් වෙන්න පුළුවන්. සාමාන්‍ය කාසියක් තියාගන්න. තඹ කාසියක් පර්ස් එක ඇතුලේ තබා ගැනීම ධන වාසනාව සඳහා සුබයි කියලා යුරෝපීය සාත්‍ර පොත්වල සඳහන් වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි සල්ලි ගණන් හදන්න. බොහෝ ධනවතුන් හැමදාම විනාඩි 15ක් විනාඩි 30ක් පමණ කාලයක් වෙන් කරනවා ඒ තමන්ගේ වියදම් ලැබීම් ආදිය ලියලා ඒ ගැන හිතන්න. ඒ කියන්නේ තමන්ගේ නිවසේ ව්‍යාපාරයේ වියදම් සහ ලැබීම් පිළිබඳව ඔවුන් දැඩි අවධානයක් යොමු කරනවා. ඔබේ වියදමත් ලියන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි අපේ සල්ලි වලින් කොච්චර අනවශ්‍ය වියදම් වලට වියදම් කරාද කියලා.
සල්ලි වලට මොනව වුණාද දන්නේ නැහැ. ඒවා නිකම් වාෂ්ප වෙලා ගියා වගේ කියලා සාමාන්‍ය මිනිස්සුන් නිතර කියනවා. නමුත් බුද්ධිමත් ධනවත්තු එහෙම කියන්නේ නැහැ. ඔවුන් දන්නවා සල්ලි වියදම් වුණේ මොනවටද කියලා. ඒ මොකද දන්නවද? ඔවුන් වියදම ලියා තියාගන්න හින්දා. අනිත් වටිනාකාරී තමයි ඔබ කඩේකට ගියාම පර්ස් එක අතර අරගෙන හෝ පර්ස් එක බාගෙට දිගැරලා කීයද ගන්න කියලා අහන්න එපා. විශේෂයෙන්ම පොලේ බඩු ගන්නකොට මේක ඉතා වැදගත්. ඔබ සල්ලි අතර අරන් ගාන කීයද කියලා අහුවාම තරමක් වැඩි ගාණක් වුණත් කියන්න වෙලෙන්දට හිතෙනවා. ඒ නිසා පර්ස් එක සාක්කුවේම හෝ හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. ගාන කිව්වට පස්සේ පර්ස් එක අතර අරගෙන සල්ලි දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තවත් රහසක්. රවුම් හැඩති හෝ ඕවලාකාර හැඩති කොළපාට පට්‍ර සහිත පැල ව්‍යාපාරයට රැකියා ස්ථානයට ඉතා සුබයි. ගොඩනැගිල්ලේ ඔෆිස් කාමරේ නැගෙනහිර ගිනිකොන දකුණු දිශා පැලතිවීමට ඉතා සුබයි. එම දිශා බලවත්වීම එනම් ගොඩනැගිල්ලේ වාසනාව වැඩිවීම මෙහිදී සිදුවෙනවා. එම පැලේ මැරිච්ච කොළ තිබෙනවා නම් ඒවා ඉක්මනට ඉවත් කරන්න. සරු පැල වාසනාව දෙනවා. මැරෙන පැල හැබැයි අසුබයි. එම නිසා පැලයට හොඳට පුහුර යොදන්න. පැලය මැරෙනවා නම් වහාම ඉවත් කරන්න. ඒ වගේම තමයි ඔයා පෙපරමින් තේකන අහලා තියෙන. ඔබේ ඔළුව අවුල් වෙලා වගේද? කිසිම ව්‍යාපාර අදහසක් ඔළුවට එන්නේ නැද්ද? රස්සාවේ පීඩනය වැඩි වෙලාද? කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැත්නම් එහෙමනම් කහට තේ කෝප්පයක් හදාගන්න. ඒක ඔබේ මේසෙ උඩ තියාගන්න. ඊළඟට පෙපරමින්ට් පෙති දෙකක් තුනක් කුඩු කරලා ඒ තේකට දාන්න. දැන් එම සුවඳ තේ වාෂ්පය කාමරේ පුරා පැතිර යන ඉඩ හරින්. විනාඩි කිහිපයකට පසුව තේක බොන්න. ඔබේ පීඩනය නැතිව නව ජවයක් කෙන ආකාරය අත්දකින්න. ඉතින් මං අද කියලා දුන්නේ සල්ලි අපේ ජීවිතයට එන විදිය සහ අපේ චිත්ත ශක්තිය සහ විශ්ව ශක්තිය එකට කැටිකොටගෙන මුදල් අපේ ළඟට එන වාසනාව වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කරුණු ටික ඔයාට වැදගත් වුණා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරන නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාට පුළුවන් මගේ වීඩියෝස් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් විදිහට ඔයාගේ ෆෝන් එකට නැත්නම් ඔයාගේ ලැප් එකට ඔයාගේ ළඟටම ගෙන ගන්න.